समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सघ्गमुखदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य अथनावकथं पापं अथजं अथसंभवं अभिमन्तति दुःमेधं वज्रं वस्मयं मणिं यस्य अच्छन्तदुःशील्यं मालुवासालमिवोत्तं करोति सो कथन्थानं यथा नं इच्छति दिशोति तिरुवन् सरणाय हम दिनाटम सदैवत् पिन्नतुनी सुदानं वेन्नि वेनदा वगेम पुरपसलुस्सक पोहोय दावसे उदयसन ධර්ම දේශනාව සමඟ එකතු වෙන්නට නවම් මස පුරපසළොස්වක පොහොය දවසේ වෙනදා වගේම අපි උදෑසන සිල් සමාදන් වෙලා උදේ බුද්ධ පූජාවන් සිදු කරලා දානේ වළඳලා පුංචි විවේකයක් ලබාගෙන මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාගේම දෙලව සුවය සැනසීම නිවීම පිණිස දේශනා කරන්නට යෙදුන ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට. දවසේ වැදගත්කම පිළිබඳව උදේ සිල් සමාදන් වෙන වෙලාවේ පුංචි මතක් කිරීමක් කළා. නැවත ඉතාම කෙටියෙන් මේ කාරණාව සිහි කරලා අපි මාතෘකානුකූල වෙනද වගේම ධර්ම දේශනාව සමග එකතු වෙමු. බුද්ධ චරිතයේ සුවිශේෂී සිදුවීම් ගණනාවක්ම පුරපසළොස්වක පොහෝ දිනයන් වලදී සිදු වෙලා තිබෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඒ සුවිශේෂී වැදගත් බුද්ධ ශාසනය තුළ පසළොස්වක පොහොයක් මුල් කරගෙනම සිදු කරන්නට බලාගෙන හිටියා නෙවෙයි. අපි සුවිශේෂී වැදගත් කියලා හිතන දේවල් බැලුවහම අපි යොදාගත්ත පසළොස්වක පොහොය දවසේ සිදු වෙලා තිබෙනවා. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා හිතලා මම ඉපදෙන්න ඕන වෙසක් පොහොය දවසේ මම බුදු වෙන්න ඕන වෙසක් පොහොය දවසේ පරිනිර්වාණයට පත් වෙන්නත් ඕන වෙසක් පෝය දවසේ කියලා වෙසක් පෝය දවසේ හිතලා කරපු දේවල් නෙවෙයි. ඒවා අපි විශේෂ කරලා ගත්තට බුදුරජාණන් වහන්සේ බුද්ධ ජීවිතයක් තුළ හැම දිනයක්ම සුවිශේෂී දිනයක් තමයි ලෝකයට. නමුත් අපි අර ජීවිතයේ සුවිශේෂී කරගනිපු අවස්ථාවල් අපි බුද්ධ චරිතය තුළින් බැලුවා. ඒ විදිහට තමයි ඒ එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ හිතලා පසළොස්වක පොහොය දවසේ මෙහෙම වෙන්න ඕන පසළොස්වක පොහොය දවසේ තමයි මෙහෙම කරන්න ඕන කියලා නැකත් බලලා කරා නෙවෙයි ඇත්තටම. එහෙම බැලුවහම පොහොයවල් 12ම සුවිශේෂී වැදගත්කම් තියෙනවා. ඒ අපි හදාගනිපු අපි හිතපු විදිහට. නවම් පුර පසළොස්වක පොහොය දවසේ අපි කල්පනා කරන විදිහට අපි හිතන විදිහට සුවිශේෂී වැදගත්කම් කීපයක් ශාසනය තුළ සිද්ධ වෙලා තියෙනවා. මේ කාරණා අපි ධර්ම දේශනා සමග එකතු කරන්නේ සාමාන්‍යයෙන් අපි බුදු දහම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අපි
ඒ ධර්මය ශ්‍රවණය කරන පිරිසක් විදියට ඒ වටපිටාව පරිසරය පිළිබඳවත් යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙන නිසා. එහෙම නැත්නම් අපේ පරමාර්ථය අපි නිවන කියන එකට ගියොත් ඒ නිවන සඳහා කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ උපත එවැගේම බුද්ධත්වයේ පරිනිර්වාණය කියන ඒ කාරණාවල් අපිට එතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේ අපිට දේශනා කළේ ධර්මය අසුරු කරන්න, මගේ චරිතය නෙවෙයි මම දේශනා කරපු ධර්මය තේරුම් අරගන්න කියන එකයි දේශනා කළේ. ඒ නමුත් අපි මේ වටපිටාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා ඒ කාරණා පිළිබඳවත් යම් අවබෝධයක් මතකයක් තියෙන එක හොඳයි කියලා මා විශ්වාස කරනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ඒ චරිතය දිහා බැලුවහම උන්වහන්සේ ගත කරපු ඒ බුද්ධ කාලය අවුරුදු 45ක කාලය දිහා බැලුවහම අපේ සුවිශේෂී කරගත් අවස්ථාවන් කීපයක් තමයි මා මේ සඳහන් කරන්නේ. සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් බුද්ධ ශාසනයේ ඉතා වැදගත්ම චරිත දෙකක්. ඒකට හේතු තියෙනවා ගොඩක්. නමුත් ඒ කාරණාවට මා මේ වෙලාව ගත කරන්නේ නැහැ. උන්වහන්සේලාට අගසව් තනතුරු ලැබීම කියන කාරණාව මං හිතන්නේ එදා ඒ කතා පුවත් බැලුවහම අනිත් භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවයකුත් තිබිලා තියෙනවා. උන්වහන්සේලාට තනතුරු ලබා දුන්නාට එහෙම විරෝධතා එදත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියේවි. ඒකයි ලෝකෙ හැටි. විරෝධතා කියන ඒවා ලෝකේ ආරම්භයත් එක්කම ඉතින් තිබිලා තියෙනවා. ඔය මුල්ම යුගයට යනකොටත් විවිධ විරෝධතා තිබිලා තියෙනවා. ඒවර මේ වර්තමාන විදියට නොවුණාට වර්තමානයේ දක්වා ඇවිල්ලා තියෙන එතන තමයි ආරම්භය. ඒ විදියට ආපු ඒවා තමයි ඒ සියලු දේවල් තියෙන්නේ. අපේ මිනිස් සමාජයේ සමාරම්භය ගත්තාම ඒ කාලෙඳලම සත්තු විදියට විවිධ විරෝධතා තිබිලා තියෙනවා. ඉතින් මේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට යගසව් තනතුරු පිරිනැමෙන්නේ නිකම්ම නෙවෙයි. බුදු කෙනෙක් තවත් කෙනෙකුට තනතුරක් ලබා දෙන්නේ නිකම්ම නෙවෙයි. තාන්නමාන බලාපොරොත්තු නෙවෙයි. කීර්ති ප්‍රශංසා බලාගෙන හෝ වෙන දෙයක් බලාපොරොත්තු නෙවෙයි. ඒ සුදුසුකම් අනුව. එතකොට ඒ අය බුදු කෙනෙක් ළඟ තනතුරු ලබන්න, එහෙම නැත්නම් අගසව් තනතුරු ලබන්නට එතනදී එක බුද්ධ කාලයක නෙවෙයි බුදුවරු කීප දෙනෙක් ළඟම මේ ධර්මය ශ්‍රවණය කරමින් ප්‍රාර්ථනා කරගෙන ඒ ස්ථානෙට එන්නට සුදුසුකම් ලැබපු අය. එවැනි සංසාර ගමන කාපු අය. ඒ නිසා ඒ දැකලා තමයි බුදුරජාණන් වහන්සේ ඒ අයට ඒ සුදුසුකම් අනුව තනතුරු ප්‍රදානය කිරීම කරන්නේ. ඒ අනුව දැන් අපි ප්‍රාර්ථනා කරන්නට අවශ්‍ය නැහැ මමත් කවදක හරි බුදු කෙනෙක් ළඟ මේ අගසව් තනතුරක් ලබන්නට ඕන කියලා. එහෙම නැත්නම් මොකක් හරි තනතුරක් ලබන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. එහෙම ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැ. ඒකට ඒ සංසාරය තුල ඒ අවශ්‍ය ගමන එන්නට අවශ්‍යයි. ඉතින් අපිට ඕනේ මේ සසරෙන් එතෙර වෙන්න කාටත්ම. තනතුරු ලබන්නට නෙවෙයි. ලැබෙන තනතුරක් ලැබේවි. ඒක નિરાයාසයෙන් සුදුසුකම් අනුව ලැබේවි. අපි උත්සාහ කරන්නේ තනතුරු ලබන්න, තනතුරු දිනා ගන්න, තනතුරු ඩැහැ ගන්න. ඉතින් මානසිකත්වෙන් අපි අයින් වෙලා වැඩ කරමු. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට යගතනතුරු පිරිනැමීම අද වගේ දවසක සිදු වෙනවා. ඒක දිග කතාවක් තියෙන්නේ. උන්වහන්සේලා සසුනට ඇතුළත් වීමේ ආරම්භය ගත්තහම මෙතන වෙනම කතාන්දරයක් තියෙන්නේ. අස්සජි මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව තමයි උන්වහන්සේලා බුදු සසුනට ඇතුළත් වෙන්නේ කියන කාරණා අපි දැනට මතකයේ තියාගනිමු. උන්වහන්සේලාගේ ඒ සසුන්ගත වීමත් එක්ක ධම්මපදයේ ගාථාවක සඳහන් ඔය අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා මේ ආදී වශයෙන් ඔය මේ සරුදේ සරු විදියටත් නිසරුදේ නිසරු විදියටත් දැක්කොතින් හැමදාම හෝ සරු දහමක් ලැබෙනවා කියන මේ ධම්මපද ගාථාවත් එක්ක සම්බන්ධ වෙනව එතන. එතනදී
කලින් මේ උපතිස්ස කෝලිත නමින් ඉඳපු දෙන්න තමයි පසුව සැරියුත් මුගලන් කියන නමින් බුදුසසුනට ඇතුළත් වෙන්නේ. ඒ අනුව උපතිස්ස කෝලිත දෙදෙනා කලින් සංජය කියන වෙනත් ආගමික නායකයෙක් ළඟ තමයි පැවිදි වෙලා, නැත්නම් මේ ඒ සංජය පරිබ්‍රාජකගේ ධර්මය අනුගමනය කරපු දෙදෙනෙක්. ඒ අය එතන විමුක්තිය නැති බව දැනගෙන තමයි එතනින් එළියට එන්නේ. එහෙම කතාවක් තමයි එතන තියෙන්නේ. ඊළඟ කාරණාව විදියට මහා සංඝ සම්මේලනයක් පවත්වපු දිනේ විදියට සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය එකතු කරලා මුලින්ම සාකච්ඡාවක්, රැස්වීමක්, සම්මේලනයක් පවත්වපු දිනේ විදියට සඳහන් වෙන්නේ අද වගේ දවසක්. ඒ සමගම ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව. ඕවාද කියන්නේ අවවාද කියන එකයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම භික්ෂුන් වහන්සේලාට අවවාද දේශනා කරපු දිනේ විදිහට තමයි ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව කියලා කියන්නේ එකයි. අවවාද ලබා දීම. අපි දන්නවා අවවාද, අනුශාසනා, ආදර්ශ කියලා තුනක් තියෙනවා. අවවාද, අනුශාසනා, ආදර්ශ. අවවාද කියලා කියන්නේ කෙනෙක් වරදක් කළාම ඕක වැරදි, ඕක කරන්න එපා කියලා අවවාදයක් කරනවා. මෙන්න මේක වැරදි, මේම එපා කියලා. අනුශාසනා කරනවා මේ විදියට කරන්න කියලා කියන එක. අවවාදය කියනවා ඕක කරන්න එපා, වැරදි. මෙන්න මේක හරි, මේ විදියට කරන්න කියන එක එතන අනුශාසනාව. ඊළඟට මෙන්න මෙහෙමයි කරන්න කියලා ආදර්ශය ලබා දෙන ආදර්ශය. එතකොට බුද්ධ චරිතය තුළ ඒ සියල්ල තිබුණා. අවවාද කළා, අනුශාසනා කළා, උන්වහන්සේ ආදර්ශය ලබා දුන්නා. ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදුවෙන්නේ අද වගේ දවසක කියන කාරණාවත් අපි ඒ සමගම මතක තියාගනිමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරීම කියන කාරණාව. තවත් මාස 3කින් මම පරිනිර්වාණයට පත් වෙනවා කියලා ප්‍රකාශ කරපු දවස. ඒ කියන්නේ ආයුෂ මගේ අවසන් වෙන්නේ මෙන්න මේ දවසට, මම මෙතනින් මම පරිනිර්වාණයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක දේශනා කළා කියලා සඳහන් වෙනවා. එතනදී දැන් අද නවම් මාසය, මැදින් මාසය, බක් මාසය, වෙසක් මාසය. එතකොට වෙසක් මාස වෙනකොට මාස 3යි. එතකොට තා මාස 3කින් මම පිරිනිවන් පානවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අද වගේ දවසක කියලා සඳහන් වෙනවා. එතකොට එතන දැන් මම තා මාස 3කින් පිරිනිවන් පානවා කියන කාරණාව බුදු කෙනෙකුට කියන්න පුළුවන්ද? පුළුවන් ඇති. අපි එතන ප්‍රශ්නාර්ථ තියා ගන්න ඕනේ. ඒක වාද විවාද ඕනේ අපිට. මොකද අපි ඒක අපි මොන විදියට වාද විවාද කරත් අපිට ඒක තේරුම් ගන්න බෑ. බුදු කෙනෙක්ගේ චරිතය තුළ සිදුවන සිදුවීම් අපි කතා කරාට අපි එතනට ලං වෙනතුරු අපිට අවබෝධයක් නැහැ. ඒ නිසා අපි මොන විදියට කතා කරත් වැඩක් නැහැ. රහතන් වහන්සේට උඩින් යන්න පුළුවන්ද? පුළුවන්ද? ඈ? පුළුවන්. කොහොමද දන්නේ? දැකලා තියෙනවා. යන්න බැරිද? දන්නේ අපිට වැඩකුත් නැහැ. අදාළම නැති කතාවක්. කාරණාව. එනකොට අපි කියන්නේ මේකනේ, කතා කරන්නේ මේකනේ නේ. බුදුරජාණන් වහන්සේ කොහොමද ලංකාවට වැඩියේ නේද? ඔවා වාද විවාද, ගල් පැලෙන තර්ක. ඈ? ඉතින් අපි කාලේ නාස්ති කරන ඕවා ගැන කියනවා. ඕව තමයි බණ. මං ගිය මාසෙත් මං කිව්වේ සමහර වෙලාවට ඔය මේ තාක්ෂණයේ තියෙන නිසා අපි දෙමින් ෆෝන් එහෙට මෙහෙට කරලා කර බලනවනේ මොනවද මේ කියන්නේ කියලා. ඉතින් බැලුවම පස්සේ සමහර කෙස් පැලෙන තර්ක තියෙනවා. අනේ මන්ද ඉතින් ධර්මය තියෙනවද කියලා. ඉතින් ඒ පැති අපි ඇත්තටම ටිකක් අර අවශ්‍ය වෙනවා. මොකද මේ සමහර වෙලාවට අපිට ඒ කාරණා වැදගත් වෙනවා. ඒ අපේ නිවන් මාර්ගට නෙමෙයි, නිවනට ඒක අදාළ වෙන්නේ නැහැ. නමුත් අපිට යමක් තේරුම් ගන්න එක වැදගත් වෙනවා. ඒ නිසා එතන අදාළ නැති පැත්තක් අපිට ඇත්තටම රහතන් වහන්සේ සම්බන්ධයෙන් හෝ බුදු කෙනෙක් සම්බන්ධයෙන් හෝ ඒ චරිතයක් සම්බන්ධයෙන් කතා කරන එකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ධර්මය සම්බන්ධයෙන් කතා කරන්න, දේශනා කරපු දහම තේරුම් අරගන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේලා අපිට ඒ ලබා දුන්න ආදර්ශය.
ඒ අවවාදේ, ඒ අනුශාසනාව. ඒ ටික තමයි අපි තේරුම් ගත යුතු වෙන්නේ. මෙන්න මේ වගේ කාරණා රාශියක් අද දවසේ වැදගත් සිදුවීම් විදියට සැලකෙනවා. ඒවත් තේරුම් අරගෙන අපි උත්සාහ කරමු පුළුවන් තරම් මේ ජීවිතය තුළදීම යමක් අවබෝධ කරගන්නට, ජීවිතයට නිවීම සැනසීම ලබා ගන්නට අපි උත්සාහයක යෙදෙමු. අපි මොන විදියට දේශනා කළත්, මොන විදියට අපි කතා කරත්, ධර්ම සාකච්ඡා කළත්, කරුණු කාරණා අපි ධර්ම කරුණු තේරුම් ගත්තත්, මම බලන්නේ ඇත්තටම හැම වෙලාවෙම මගේ ජීවිතෙන්, මගේ ජීවිතයේ දිහා බලලයි මම ඔබට අනුශාසනා කරන්නේ. මොකද මම ආදර්ශයට ගන්න කියන එක නෙවෙයි, මොන හේතුවක් නිසාවත් මං ආදර්ශයට ගන්න එපා. මං ආදර්ශයට ගන්න තරම් සුදුසු කෙනෙක් නෙවෙයි. ඒක මට පේනවා. එනිසා මම දැන් මගේ බාහිර ක්‍රියාකාරකම් දිහා බලලා ආදර්ශයට ගන්න එපා. මගේ බාහිර ක්‍රියාකාරකම් වලින්, ඔබට පේන ක්‍රියාකාරකම් වලින් මම මනින්න බෑ. මොන හේතුවක් නිසාවත් මනින්න එපා. මොකද මම කොණ්ඩේ ගාලා ඉන්නවා කියලා, රැවුල ගාලා ඉන්නවා කියලා මේ හරි සංවර ගමනක් තියෙන්නේ. මගේ එහෙම එකක් නැහැ. සාමාන්‍යයෙන් අපි බාහිර පෙනුමෙන් එහෙම මනිනවනේ සමහර වෙලාවටනේ. ඒක එපා, ඒක වැරදි. සම්පූර්ණ වැරදි. මම මගේ දිහා බලලමයි මම නිවැරදි වෙන්නට ඕනේ. ඒ නිසා තවත් කෙනෙක් දිහා බලලා එහෙම වෙන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ බුද්ධ ඒ බුදු සිරුර දිහා, නැත්නම් බුද්ධ ඒ චරිතය තුළින්, බුදුහාමුදුරන්ගේ චරිත කතාවල් තුළින් මගේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන්න එපා කියලා. ඒක අපිට වැදගත් වෙනවා. ඒක තේරුම් ගන්න ඕන අපි. ඒ නිසා බුදු කෙනෙක් අහමයි ගියේ, මෙහිමයි ගියේ, බුදුහාමුදුරුවෝ මෙන්න මෙහිමයි මේ භාවනානුයෝගීව හිටියේ කියලා අපිත් එහෙම හිටියට රහත් වෙන්නේ නැහැ. ඒ දේශනා කරපු ධහමම අනුගමනය විය යුතුම වෙනවා. එහෙම නැතුව නෑ. ඒ නිසා අර අපි අපි අපේ ජීවිතයේ දිහා බලලා අපි ඉන්න තැන තේරුම් ගන්නට ඕනේ. දැන් මම යමක් දේශනා කරන්නේ මගේ ජීවිතේ මට මෙන්න මෙහෙම ඉන්නේ, මෙහෙමයි වෙන්නේ, මෙහෙමයි වෙන්නේ කියලා මම දේශනා කරනකොට, එතකොට තමන්ගේ ජීවිතය තුළින් තමන් ඒව දකින්න, මගේ ජීවිතෙත් එහෙමද, මගේ ක්‍රියාකාරකම් මෙහෙමද, මගේ ගති පැවතුම් මෙහෙමද, මගේ සංකල්ප එහෙමද, මේ ආදී වශයෙන් තමන්ගේ ජීවිතය තුළින් බලන්න. කවදාවත්ම බාහිර චරිතයක් දිහා බලලා අපිට එහෙම හැදෙන්න බෑ. තමන්ගේ ජීවිතය තුළින් මේවා දකින්නට ඕන කියන එක අමතක කරන්නට එපා. ඉතින් අපි කාටත් අවශ්‍ය වෙලා තියෙන ඇත්තටම ජීවිතේ නිවා ගන්නට. ඒ වචනේ තේරෙනව ඔබට දැන්. නිවා ගන්නට අවශ්‍ය. හැම සතෙක්ම උත්සාහ කරන ජීවිතේ නිවා ගන්නට. ඒ ජීවිතේ නිවා ගන්නට තමයි ලෞතුරා බුදු කෙනෙක් ධර්මය දේශනා කරලා තියෙන්නේ. ඇවිලෙන, ගිනි ගන්න, පිච්චෙන, දැවෙන, තැවෙන ජීවිතේ නිවා ගන්නට කියලා. ඒ සඳහා තමයි මාර්ගයක් දේශනා කරලා තියෙන්නේ. එතකොට අපි මෙන්න මෙහෙම පොඩ්ඩක් හිතමු. නිවෙන්නට නම්, යම් කෙනෙකුගේ ජීවිතය, ගිනි ගන්න ජීවිතය නිවෙන්නට නම් අනිවාර්යෙන් මේ නිවෙන මාර්ගය අපි දැනගත යුතුයිනේ. එහෙම නේද? දැන් නිවෙන්නට නම් නිවෙන ක්‍රමයේ දැනගන්න ඕන නේද? කියන්න කොන කක. ඕන නැද්ද? නිවෙන්න නම් නිවෙන ක්‍රමයේ දැනගන්න ඕන නැද්ද? ඕනේ. දැන් ඒ නිවෙන මාර්ගය හරියටම දේශනා කරලා තියෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් ඒ නිවෙන ක්‍රමේ හරියටම අපිට ඇහුණොත්, හරියටම අපිට ඇහුණොත් ඒ නිවෙන ක්‍රමේ අපි ඒක අවබෝධ කරගත්තොත් අපිට මොකද වෙන්නේ? දැනට අපිට සුපුරුදු ජීවිතයක් තියෙනවනේ. මං කියන එක තේරෙනවද? දැන් අපිට සුපුරුදු ජීවිතයක් තියෙනවනේ අපි ගත කරන. සත්‍ය ඇහුණොත් අපිට, සත්‍ය ධර්මය මේකයි කියලා තේරුම් ගත්තොත් අපි අපේ සුපුරුදු ජීවිතයට මොකද වෙන්නේ? ඒ සුපුරුදු ජීවිතේ දෙදර්ල යනව නේද අපි? ඔව්. දැන් සත්‍ය දහමත් එක්ක ඇහුණ සත්‍ය වචනෙත් එක්ක අපේ මම කිව්වනේ දැන් තමන්ගේ ජීවිතෙන් බලන්න කියලා. එතකොට තමන්ගෙන් ඒක බලනකොට
අපේ නිකන් මේ අපේ දෛනික ජීවිතයේ දෙදරුම් කන්නේ නැද්ද? දෙදරුම් කනවා. ඇත්ත මේක මං කරන්නේ මොකද්ද? නේ? යටපත් කරවතින් ආයෙ මතුවෙනවා. ඔව්. යටපත් කරලා බෑ. අපි කරන්නේ ඕක. දැනුත් අපි කරන්නේ ඒකනේ. දැනුත් යටපත් කරලා තියෙන්නේ අපි. ඔබට තරහ නැද්ද? කේන්තිය? වෛරය නැද්ද? කුහකකම් නැද්ද? හොරබරු නැද්ද? ඔය මගෝඩි වැඩ ටික අපිට නැද්ද? එකක් දෙකක් හරි. ඒ ටික නැද්ද අපිට? දැන් ඒ ටික මොකද්ද කරගෙන තියෙන්නේ? දැන් මේ වෙලාවේ මොකද්ද කරන් තියෙන්නේ? මේ වෙලාවේ යට කරගෙන. ඔක තමයි ඇත්ත. මම ඔය කියපු ඔක්කොම නැතුව ඇති. එකක් දෙකක් හරි ඇතිනේ. පහත් නොවුනන. නේ? ඒවා යට කරගෙන ඉන්නවා දැන්. ඒක හරියට අර මේ බැලුම් බෝලයක් හරි නැත්නම් රබර් බෝලයක් මොකක් හරි එකක් වතුර මෙහෙම තද කරගෙන ඉන්නවා වගේ. පොඩ්ඩක් බුරුල් වෙච්ච ගමන් මුස් කාලා පයින්නවා නේ. ඉතින් අපි එහෙම වෙන්නේ නැද්ද? ඔය යට කරගෙන ඉන්නේ පණින් නැද්ද ඉඳපු ගමන් ඇහියට. නේ? පයින්නවා නේ. ඔව් දැන් අපිට කරන්න තියෙන එකම දෙයයි උතර. දැන් කේන්තිය තරහ මේවා ආවට පස්සේ නේ පේන්නේ අපිට. එතකම් පේන්නේ නැහැ නේ. එතනං ඇතුලේ මේක තද කරන් ඉන්නවා කියලා අපි දන්නේ නැහැ. නේ? එහෙමනම් මම තරහ නැති කරන්න ඕන කියලා හිතන්න ඕන කොයි වෙලාවේද? රාපු වෙලාවේ. ඒ සිද්ධිය දකින්නම ඕනේ. ඒ සිද්ධිය විචාරය කරන්න පුළුවන්. ඒ සිද්ධිය දකින්න නැති නිසා තමයි අපිට ඔක්කොම වෙන්නේ. දැක්කොතින් අපි මේක හරියට දැක්කොතින් අපි එතනින් කේන්ති ගන්නෑ. අපිට පේන්නේ නැහැ වෙලාවට. අපිට ඔක්කොම අමතකයි. ඒක තමයි යට කරන් ඉන්නේ පහ කියන්නේ. අපි ඒ සිද්ධිය අපි එතනින් අවබෝධයෙන් සම්පූර්ණ මෙතනින් මකා දවන්නට ඕන. ඒක වෙන්නේ අවබෝධය තුලමයි. ඒ සිද්ධිය වෙන්නේ අවබෝධය තුලමයි. අපි හැම වෙලාවෙම කරන්නේ අපි තේරුම් අරගඩම සිද්ධිය දන්නව ඔක්කොම යට කරගෙන ඉන්නවා. අවශ්‍ය වෙලාවට නෙමෙයි අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. දැන් මේ කාරණා ටික අහගත්තහම අහන්න ඕනනේ සත්‍ය වචන ඒකනේ. එතකොට ඒ අහගෙන ඒ අවශ්‍ය වෙලාවේදී ඔක දකින්න කියන එක. මේ සිද්ධිය දකින්න. හොඳින් දකින්න. අපි දකින්නේ ඒක නෙමෙයි. මට කේන්ති ආවා කියලා දකින්නේ නෑ මම. මට තරහ ගියා කියලා මම දකින්නේ නැහැ ඒ වෙලාවට. මට මේක බනිනවා. මගේ දේ පැහැරගත්තා. මට අසාධාරණයක් කරලා තියෙනවා. මේ ටිකනේ අපි දකින්නේ. මට බොරුවක් කරලා තියෙනවා. මට වංචාවක් කරලා තියෙනවා. දකින්නේ ඕක අපි. නමුත් ඒ සිද්ධිය තුළ මගේ වෙනස මට වෙච්ච දේ මම දකින්නේ. ඒ නිසා තමයි අපිට කවදාවත් මේකෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ සුපුරුදු ජීවිතේ දෙදරුම් කනව කියන්නේ ඒකයි. දැන් අපි කියනවා සම්පූර්ණ ලෝකේ අතහරින්නට ඕන, සම්පූර්ණ අතහරින්නට ඕන මේකෙන් මිදෙන්නට නම්. සම්පූර්ණ අතහරින්න වෙනවා. සම්පූර්ණ මේ ලෝකේ අතහරින තුරු ඔය රහත් වෙනවා, නිවන් දකිනවා, සසරින් එතර වෙනවා ඒව වචන විතරයි. කවදාවත් කරන්න බෑ. එහෙනම් අතහරින්න කියලා කියන්නේ මේ සියල්ල ලෝකෙම අතහරින්න වෙනවා. සියල්ල අතහැරියට පස්සේ දැන් සම්පූර්ණ අතහැරලා ඊට පස්සේ ලෝකේ පරිහරණය කරන්නේ නැද්ද යා? පරිහරණය කරනවා. ඒ වටිනාකම දීපු නිසා. අපි ඇසුරු කරන්නේ මේ විදියටනේ. ලෝකේ ඇසුරු කරන්නේ අපි ඒ වටිනාකම අනුව. දැන් මෙයා මෙයාට වඩා හොඳයි කියලා අපි එතන සාපේක්ෂව බලන මෙයාට වඩා මෙයා හොඳයි කියලා. වටිනාකම දීලා තියෙන එතන. අගය දීලා තියෙන මෙතන. ඇත්තටම මේ ලෝකෙ වටිනාකමක් දෙන්න පුළුවන් දෙයක්කට. දෙන තුරු අපි මේක ඉන්නවා. වටිනාකම දෙන තුරාවට අපි මේක ඉන්නවා. ඒ නිසා මම කියන්නේ දැන් සුපුරුදු ජීවිතේ. දැන් ඔබට දරුවෝ ඉන්නවා ඇති. නේ? ස්වාමියෙක් බිරිඳක් ඇති. අම්මා තාත්තා ඇති. ඥාතීන් ඇති. ඉඩ කඩම් ඇති, ගෙවල් දොරවල්. මේවට යම් වටිනාකම් ඔබ දීගෙන ඔබ අල්ලගෙන ඉන්නවා. ඉතින් අපි බුදුබණට අනුව කෙනෙකුට මේ සියල්ල අතහරින්නට ඕන කියලා
කොහොමද ඒක අතහරින්නේ? කොහොමද මව, පියා, දරුවෝ, බිරිඳ, ස්වාමියා, ඉඩකඩම්, ගෙවල් දොරවල්, ධනය කොහොමද අතහරින්නේ? ඊට පස්සේ අහනවා, ඉතින් හාමුදුරේ කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඕ අතහැරලා ජීවත් වෙන්නේ කොහොමද කියලා අහනවා. අපි මේ කතා කරන්නේ මේකෙන් නිදහස් වෙලා යන ක්‍රමයක්. නිදහස් වෙලා යන විදියක්. දැන් අපි දැන් සමහර තැන්වලදී අපිට මේක තේරුම් ගන්න ගැ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැන් එක දවසෙන් කරපු දෙයක් නෙවෙයිනේ, අපි ඒකත් තේරුම් ගන්නට ඕන. මේ කල්ප ලක්ෂ ගණනක් තිස්සේ පුරුදු වෙලා පුරුදු වෙලාපු ගමන. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා අපි අහලා තියෙනවනේ. බුද්ධත්වයට පත් වෙන්න යන ගමනේදී අවසාන මොහොතේදී මොනවද අත නොහැරියේ? ඔක්කොම අතහැරියනේ, සියල්ලම අතහැරියනේ. ඒ සියල්ලම අතහැරලා දැම්මනේ. බුදු වුණාට පස්සේ මොකද්ද කරේ? හා දැන් සම්පූර්ණ අතහැරලා ගියපු උත්තමයා හිතන්නකෝ, බුදු වුණාට පස්සේ මොකද්ද කරේ? එදා ඉපදුන රාහුල කුමාරය අතහැරලා ගියේ නැද්ද? ආපහු අල්ලගත්තේ නැද්ද? අල්ලගත්තද? ඇසුරු කරේ නැද්ද? ඇසුරු කළා. යසෝදරා දේවී අතහැරලා ගියේ නැද්ද? ඇසුරු කරේ නැද්ද ආයි? ඇසුරු කරානේ. මාලිගාව අතහැරියේ නැද්ද? එහෙනම් මාලිගාව ආයි ඇසුරු කළා. ඒකයි දැන් අපි එහෙමද? ඈ? ඔව් ඒක ඒක තමයි මගේ දැන්. ඇසුර තියෙනවා. මම කිව්වේ ලෝකය ඇසුරු කරනවා. ලෝකය ආශ්‍රය කරනවා. ලෝකය පරිහරණය කරනවා. එතනදී අර දුක් වේදනා දුම්නස් සතුට ඒව නැත. දැන් අපිට ඇත්තටම අපි හරියට යමක් අතහැරියොතින් හරියට යමක් අතහැරියොතින් ආපහු අපිට දුකක් නැතුව ඇසුරු කරන්න පුළුවන්. ඔබ දැන් මෙතන ඉන්න ඇයට මේ සමහර උදාහරණ කියලා වැඩක් නැහැ. ඒ නිසා හිතන්නකෝ නිකන් තේරුම් ගන්න. මේ ආදරය කරන කෙනෙක් ප්‍රේමවන්තයි. තමන් කෙනෙකුට ප්‍රේම කරනවා, ආදරය කරනවා. ජීවිතේ හිම අවස්ථා තිබුණා නම් හිතලා බල. කමක් නැහැ. එතකොට එයා කාලයක් ඇසුරු කරලා ඊට පස්සේ මොකක් හරි හේතුවක් නිසා අතහැරෙනවා. අතහරිනවා හරි හැරෙනවා හරි මොකක් හරි හේතුවක් වෙනවා. ඊට පස්සේ එයාගේ සාමාන්‍ය ජීවිතේ ගෙවිගෙන යනවා. ආයි දවසක අරය හම්බ වෙනවා. කතා බහ කරනවා. ඇසුරු කරන්නත් අවස්ථා ලැබෙන සමහර ලාවට. අර දැන් සම්පූර්ණ අතහැරලා නේ ආ ඉන්නේ. සම්පූර්ණ අතහැරියා. නම් දැන් හමු වුණාට කතා බහ කරාට දුකක් වේදනාවක් කනගාටුවක් අර ඒ තැවිලි දැවිලි ඒව තියෙනවද? ඒව නැහැ. ඒව තියෙනවා නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒව තියාගන්න එපා. නේද? තිබුණොත් ගැටලුවක් වෙනවනේ. එහෙමනම් හොඳට සනීප වෙච්ච තුවාලයක් බවට පත් කරගන්න. කැලල තියෙනවනේ. කැලල තියෙනවා. කැලල තිබුණට කමක් නැහැ. ඒ ගැන පීඩාවට පත් වෙන්න එපා. කැලල තිබුණට ඒ ගැන වේදනාවක් ඇති කරගන්න එපා. ආපහු ඌරගන්න එපා ඒක. සම්පූර්ණ සුවපත් වෙන්න ඕනේ. නේ? සම්පූර්ණ සුවපත් වෙලා තියෙන්න. සම්පූර්ණ සුවපත් වුණා නම් සම්පූර්ණම සුවපත් වෙලා නම් ආපහු ඒක ඉද්දල් වෙන්නේ නැහැ නේ. ආපහු ඒක හීරෙන්නේවත් නැහැ. ඒ වගේ අපි මේ ලෝකේ ආශ්‍රය කරනකොට ඇත්තටම ගොඩාක් ගොඩාක් සැලකිල්ලෙන් කරන්න ඕන දෙයක්. හරි බයඅඩකයි. අතහරිනව කෙනෙක් ලේසිත් නැහැ. නමුත් අපි උත්සාහ කරන්න ඕන ඉතින්ට. එහෙම නැති වුණොත් අපිට හැමදාම අපි මේකේ ඇසුරු කර බෑනේ, ඉතින් ආශ්‍රය නොකර බෑනේ. නේද? නොගිහින් බෑනේ. නේ? කතා නොකර බෑනේ. නේ? අනේ ඉතින් කොහොමද දරුවා අතහරින්නේ? කොහොමද අම්මා තාත්තා අතහරින්නේ? අතහරින්න එපා. ආ ධර්මාවබෝධය තුළ එතනින් ඒ අයගෙන් මිදෙන්න ඕනේ. මිදෙන්නට ඕනේ. අයින් වෙන්නට ඕනේ. එහෙම නැතුනොත් අපි හැමදාම අඬ අඬ දුක් විඳ විඳ අනේ අපොයි කිය කියා මේක ජීවත් වෙනවා.
ඒ නිසා අපි උත්සාහ කරන අපේ මේ ජීවිතය තුළ අපි මේ දෛනික ජීවිතේ කටයුතු කරනකොට සැනසෙල්ලෙන් සතුටින් නිවිලා කරන්නට අපි පුරුදු වෙන්න ඕනේ. නැතිවුණොත් හැමදාම අපිට ගැටුම් ආරවුල් නේ හැම තැවෙන දැවෙන ඔක්කොම අපේ ජීවිතේ තියෙනවා එමුණුදී. අපි තේරුම් ගන්න ඕනේ එතන. ඒ නිසා තමයි දැන් ඔබ මේ වචන දෙක අහලා තියෙනවා මේ අර ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා කියලා. ඇලීම් ගැටීම් දෙකෙන් අපි අයින් වෙනවා. ඇලෙන් අපි කියන්නේ ඇලෙනවා කියලා කියන්නේ ඒක ආසාවෙන් අපි අල්ල ගන්නවා කියන එක. ගැටෙනවා කියලා කියන්නේ අපිට එපා කියලා අපි ඒක පැත්තකට දාන එක. ඒකත් එක්ක අපි අකමැත්තක්. කැමැති දේ අකමැති දේ. මේක හොඳයි මේක නරකයි. ඇලීම් ගැටීම් එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අපි ළඟ තියෙන්නෙම තෝරා ගැනීමක් තියෙනවා, ඡන්දයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා, මේක හොඳයි මේක නරකයි. ඒ ඇලීමයි ගැටීමයි දෙක කිසිම දෙයකදී එපා කියලා කියනවා. දැන් අපි මේ ලෝකය ඇසුරු කරන්නේ මේ ආයතන වලින්නේ. මොනවද ඒ ආයතන කියලා කියන්නේ? ඔව්. ඔව්. එතකොට මනස නැත්නම් සිතත් එක්ක මේ හය අපි දුක් ගන්න පුළුවන්. අපි ලෝකේ ආශ්‍රය කරන්නේ මේවයි. එතකොට දැන් ඇසෙන් අපි අපිට පේනවනේ, රූප පේනවනේ, සාමාන්‍ය විදිහට අපි තේරුම් ගනිමු. රූප පේනවනේ. නේ. එතකොට දැන් අපි මෙච්චර කාලයක් කරේ මේ ඇසෙන් දකින රූප එක්ක ඇලීම් සහ ගැටීම්. නේ. ඇලීම් සහ ගැටීම් තිබුණේ. මේක හොඳයි කිව්ව සමහර වෙලාව මේක නරකයි කිව්ව සමහර වෙලාව. නේ. එතකොට ඇලෙනවා ගැටෙනවා ওই දෙක තිබුණේ අපේ. දැන් අපි තේරුම් ගන්න ඕන දේ මොකද්ද? දැන් රූප පේනවා අපිට. මේ ලෝකේ වස්තු පේනවා අපිට. ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා කියන තැන උතුම්ම සුවය තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ඇලෙන්නෙත් නැතුව හිටියම ගැටෙන්නෙත්. සමහර ලාවට අපිට දැනෙන්නේ අලව ගත්තාම නැත්නම් මේක හොඳයි කියලා ලං කරගත්තම සුවයක් තියෙනවා කියලානේ. නේ? සමහර වෙලාවට අපිට හිතෙන්නේ මේක ඈත් කරවතින් තමයි හොඳ කියලානේ. මට සුවයක් ලැබෙන්නේ සුවයක් දැනෙන්නේ මේක ඈත් කරොත්. එහෙම හිතනවා සමහර ලාවට. මේක ඇසුරු නොකර හිටියොත් තමයි මට සුවයක් දැනෙන්නේ. ඒ නිසා මූ එපා මට. මගේ දෑසට පේන්නවත් ඕන නෑ කියලා අපි සමහර ලාවට පැත්තකටම දානවානේ. එතන තියෙන්නේ ලොකු ගැටීමක්. ලොකු ගැටීමක් විතර තියෙනවා. සමහර වෙලාවට අපි මේක නම් ගොඩාක් හොඳයි කියලා ගොඩක් ලං කර ගන්නවා. නේ? ළඟට ගන්නව, ගෙදරට ගේනව, ළඟට ගන්නවනේ සමහර ලාවට බදා ගන්නව, අලවම ගන්නවා නේ. එහෙමනේ කරන්නේ. එතකොට මේ දෙකම එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දෙකම නැති මැද දැන. කියන්නේ ලෝකයේ ආශ්‍රය නොකරනවා නෙවෙයි. ලෝකයේ ඇසුරු නොකරනවා නෙවෙයි. ලෝකයේ ආශ්‍රය කරනවා, ඇසුරු කරනවා. ගින්දර අපි පාවිච්චි කරනවනේ. පිච්චෙන්නේ නැද්ද? පිච්චෙන්නේ නැතුව පාවිච්චි කරන්න බැරිද? අන්න ඒක. නේ? ගින්දර අපි පාවිච්චි කරනවා පිච්චෙන්නේ නැති වෙන්න. උණු වතුර බොන්නේ නැද්ද? බොනවනේ. පිච්චෙන්නේ නැති වෙන්න බොන්න බැරිද? පුළුවා. නේ? එතකොට පරිහරණය කරනවා අපි. නමුත් පිච්චෙන්නේ නැහැ. ලෝකේ පරිහරණය කරනවා පිච්චෙන්නේ නැතුව. දැන් අපිට බැරිකම තියෙන්නේ උතරනේ. අපි ලෝකේ පාවිච්චි කරනකොට පිච්චෙනවා. නේ? අනේ අපොයි කියනවා, අඬනවා, වැළපෙනවා විවිධ දේවල් තියෙන්නේ අපිට නේ. අනේ එතනින් ඉවත් වෙන. ඊළඟට කනට ඇසෙන ශබ්ද නේ. මේ සමහරලාට අපෝ මුගේ කෑ ගැහිල්ල යන්න ඕන වෙන කොහෙට හරි. නේ? සමහරලාට එතන ලොකු ගැටීමක් ඇතර තියෙනවා. අපිට කේන්ති යනවා, තරහා යනවා නේ. ඒක දකින්න එතනදී මට මෙන්න මෙහෙම දෙයක් මුංගේ කෑ ගැහිලා නිසා මෙහෙම දෙයක් මට දැන් වෙලා තියෙන්නේ නේ. එතකොට සමහර ශබ්ද අපි ලං කර ගන්නවා. සමහර දේවල් ලං කර ගන්නවා අපි නේ. එතකොට එතන තියෙන්නේ ඇලීමයි ගැටීමයි. එහෙමනම් මේ දෙකෙන්ම අපි මිදෙනකොට එතන මැදිස්ත වෙනවා. එතනමයි වෙන්නේ ඒක. එහෙමනම් අපි නිවෙන්න ඕන කොතනද? අපි නිවෙන්න ඕන කොතනදද? පිච්චෙන දැනදද? නිවෙන්න ඕන පිච්චෙන දැනදද? වෙන කොහෙද ගන්න නිවෙන්න බෑ නේ? එහෙමනම් ඒ පිච්චෙන තැනදිමයි අපි නිවෙන්නේ. අන්න එතනමයි නිවෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භාවනාව කියන එක ඕනම තැනකදී කරන්න පුළුවන් කියලා.
ඉතින් ඔතන තමයි භාවනාව. අමතෙන් මේ පලක් බැඳගෙන කොහෙට හරි වෙලා කර එහෙම සිත දිහා බලාගෙන හිටියට කමක් නැහැ. නමුත් අපිට නිවෙන්න තියෙන පිච්චෙන තැනදී නම් භාවනාවත් එතනම තමයි තියෙන්නේ. එහෙමනම් නිවන කොතනද තියෙන්නේ? එතනමයි තියෙන්නේ. රහත් බව තියෙන්නේ එතනමයි. වෙන කොහෙවත් නැහැ. එහෙමනම් මම රහත් වෙන්න වෙන කොහේ හරි යන්න ඕන කියලා ගිහිල්ලා කරන්න පුළුවන්. බෑ. ඒ ඒ ස්ථානෙදී ඒ ඒ සිද්ධිය තුල අපි ඇලීමෙන් ගැටීමෙන් තොර වුණාම එතනම නිවෙනවා. එතනම නිවෙනවා අපි. වෙන කොහෙවත් ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් හිතන්නකෝ කෑ ගහනවා මට මගේ වැඩේ කරගන්න බෑ. මම දැන් මොකද කරන්න ඕනේ? මගේ වැඩේ එතන කරගන්න බැරි නම් මොකද කරන්නේ? වෙනත් තැනකට යනවා. හැබැයි මං දකින්න ඕනේ මං අතන ගැටෙන්නේ නැහැ. Tamanට පුළුවන් නෑ එතන ඉවත් වෙන්න, ගැටෙන්නේ නැතුව, තරහ ගන්න නැතුව, වෛරයක් නැතුව, කෑකෝ ගහන්න නැතුව ඇතුළ බලන්න, ඇතුළ දකින්න තමයි. ඉවත් වෙන්න ඕනේ දැකලා. තරහක් ඇති වෙලා පුපුර පුපුරයි වුණාට වැඩක් නෑ. එතනම සිද්ධිය නිවාගෙන යයි කියන්නේ. පුළුවන්ද? ඈතට ගිහිල්ලා තමයි කල්පනා කරන්නේ. ටිකක් ඈත් වෙලා අයින් වුණ වෙලා ටිකක් ගිහිල්ලා පස්සේ තමයි කල්පනා කරන්නේ. මං ආවේ තරහේ. මං ආවේ ටිකක් තරහින් නේ. එහෙමනම් එතන මං නිවිලාව නෙමෙයි. වෙන තැනකට ගියාට නේ නිවිලා නෙමෙයි ගිහින් තියෙන්නේ. ගිනි ගොඩ අරගෙන ගිහින් තියෙන්නේ. එතනත් කෑ ගහන්න ගත්තොත් ඉතින් කවුරුද? එතනත් එහෙම සිද්ධියක් වුණා ඉතින් අපිට එතනනුත් යන්න වෙනවා. නේ? කවද වෙනකන් අපි ඇවිදිනවද? මෙච්චර කාලයක් මේ ඇවිදින්නේ ඔය නිසා තමයි. හයිට මෙතන නම් බෑ අතන හොඳයි කියලා අපි යනව දැනකට. මං කියන්නේ මේ ඇවිදින එකම නෙවෙයි හන්ද. අපි ඒ ගමන තමයි මේ සංසාර ගමන කියලා ඇවිල්ලා තියෙන්නේ. සසර ගමන කියලා කියන්නේ ඔක. ඒ දැන් අපිට කාටත් ඕන නිවෙන්නනේ. දැන් ඒකනේ ස්වභාවය හැම සතාගේ බලාපොරොත්තුව නිවෙන එකනේ. එතකොට මෙතන නම් නිවෙන්න බෑ අතෙන්ට යන්න ඕන කියලා අපි යන්නේ එක්කෝ ඇලිලා එක්කෝ ගැටිලා. ඒ ඒ ඇලීමත් ගැටීමත් අරගෙන තමයි අපි යන්නේ. ඒ නිසා තමයි අපිට එතනක් ගිහිල්ලා බැරි. මම අයින් වෙන්නේ නිවිලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මාලිගාවේ හිටියේ නෑ. මාලිගාවෙන් බැස්සනේ. නෑ මාලිගාවෙන් නෙපා. ඉවත් වුණේ එතන ඇලීමෙන් ගැටීමෙන් නෙවෙයි. නමුත් මෙතන ඉඳගෙන මගේ වැඩේ කරගන්න බෑ. මට අවශ්‍ය දේ කරගන්න බෑ එතන. ඒකයි වෙන්නේ. දැන් ඔබ සමහර වෙලාවට දැන් සිල් සමාදන් වෙන්න ගෙදරදී බැරිද? ගෙදරදී බැරිද සමාදන් වෙන්න? එහෙනම් ඇයි එන්නේ? එහෙමනම් උඹලත් එක සිල් ගන්න නෙවෙයි පුළුවා. ගෙදර අම්මට තාත්තට දරුවන්ට ඔක්කොම කියලා උඹලා ඉන්න තැන සිල් ගන්න නෙවෙයි පුළුවා. එහෙම කියලා ආවතේ ඔබ එතන ඉන්නේ ගැටිලා. නේ? ගැටිලා එන්න එපා. මීට වඩා හොඳයි අරගෙ. එතන නම් ෂෝක් තැන. එතෙන්ට යන්න ඕනේ. එතෙන්ට එන්නේ ඇලිලා. එහෙනම් ඒ ගැටීමයි ඇලීමයි හැමතැනම ওই දෙක තියෙන්නේ අපේනේ. ගැටෙන එකයි ඇලෙන එකයිමයි තියෙන්නේ. අපි ගෙදරින් එන්නේ සුවපත් වෙන්න, නමුත් ගැටිලා නෙවෙයි එන්නේ. අනේ අම්මාද පොඩ්ඩක් ඉන්නකෝ. පොඩි වැඩ වගේක් තියෙන කරගන්න. තාත්තා පොඩ්ඩක් ඉන්නකෝ අද. දරුවා චුට්ටක් බලා ගන්නකෝ. නේ? එහෙම කිව්වද? අනේ බාබ මේ පෝය දවසේවත් මට මෙන්න මේක කරගන්න දීපා. නේ? සමහර පෝය දවසේවත් මට නිවෙන්න දීපා. අනිත් දවස්වලට ගිනි ගත්තත් කමක් නැහැ එතකොට. නේ? එහෙමද ඒ කියන්නේ? නෑ එදාට මොකද? Tamanට පුළුවන් නම් එතනදී ඒ වැඩේ කරන්න. ආ කමක් නැහැ එහෙනම් මම ඉන්නම් කියලා. එතනම තමයි ඔබේ නිවඩ තියෙන්නේ, භාවනාව තියෙන්නේ, රහත් බව තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ එතන. හැබැයි ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා එතන. එතන සුවසේ ඒ කාර්යය කරා. බලන්න මොනතරම් ප්‍රායෝගිකව අපිට මේක දකින්න පුළුවන් දෙයක්ද නේ. බුදුරජාණන් වහන්සේ කොච්චර සියුම් අපිට මේක පෙන්වලා දීලා තියෙනවද? ඇයි ඉතින් අපිට මහා බණ පොත් ගොඩාක් අපිට ඕනද උකට? නේ? සුනීතල සෝපාකල කොච්චර බණ පොත් කියෙව්වද නේ? ඈ කොච්චර භාවනා කරාද නේද? ඈ සති භාවනාවල් කීයකට ගියාද? නේ? මේ අපි කෙනෙකුට අපහාස කරනව නෙවෙයි මේ. අතර අපිට සිද්ධිය තෝරගන්න ගත්තොත් ඉතින් අපි නේ සති භාවනාවට ගියාට කමක් නැහැ. ඉතින් අර ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ගිහිල්ලා විවේකීසුවෙන් ඉඳලා තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් නම් ඉතින් හොඳයි. අතර මේක කරන්න ඕනේ. එහෙම පුළුවන් නම් ගෙදරින් ඈත් වෙලා ඉන්න පුළුවන් නම් සතියක්
විවේකීව ඉන්න පුළුවන් නම් එතන පිච්චෙන්නේ නැත්නම් ගියපු තැන ඇලෙන්නේ නැත්නම් මෙතන ගැටෙන්නේ නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ එතන ඇත්තටම. එහෙම කරන්න පුළුවන්. හැබැයි ඉතින් මම රහත් වෙන්න යන්න ඕන. මෙතන ඉඳගෙන ඕක කරන්න බෑ. එහෙම කියලා එතනින් එළියට බැස්සොත් එතන තියෙන ඇලීම් ගැටීම් දෙක. තැනකට ඇලෙනවා මෙතන ගැටෙනවා. ඒ දෙකෙන් ඉවත් වෙන්න ඕන අපි. ඒ විදිහට අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි එතනම මධ්‍යස්ත බව තියෙනවා. මධ්‍යස්ත කියලා වෙන කොහෙවත් නැහැ. අර දෙක මැද. එතකොට මේ පැත්තරත් නැහැ, මේ පැත්තරත් නැහැ, මැද මම ඉන්නවා. එතනයි මධ්‍යම ප්‍රතිපදාව. ඔය එක එක වචන වලින් විශේෂ වචන වලින් දේශනා කරලා තිබුණාට එතන තමයි ප්‍රායෝගික ක්‍රියාකාරකම තියෙන්නේ. ඉතින් ඔන්න ඔක්තෙන්ට උත්සාහ කරන්න පුළුවන්ද කියලා බලමු අපි. එතකොට මෙච්චර කාලයක් අපි ජීවිතේ මෙන්න මේ ටිකත් අරගෙන මහා බරක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. නේ ඔය ධම්මපදයේ පළවෙනි ගාථාවෙන් පළවෙනි දෙවෙනි ගාථා දෙකෙන් දේශනා කළේ. එතකොට මහා බරක් අපි කර තියාගෙන මෙච්චර කාලයක් අපි ඇවිද්දා මේකේ. තවමත් ඇවිදිනවා. නේ අපිට මහා කන්දක් නගින්න තියෙන්නේ ඇත්තටම. මහා කන්දක් තරණය කරන්න වෙනවා අපිට. මහා කන්දක් තරණය කරන්න තියෙනවා. මේ කන්ද තරණය කරන්න දඩබඩ ගාල බෑ අපේ වචනින් කියනවනම්. හනි හනිකට බෑ. ඉක්මනින් බෑ. හොඳයි ඉක්මනින් අපි ගියොත් මේ කන්දෙ මොකද වෙන්නේ? සිරිපාද නගිනවා කියලා හිතන්නකො මේ මේකේ අර නොගියපු කෙනෙකුට කිව්වට ඒක ලොකු වැටහීමක් වෙන්නේ නැහැ. මම පෑ දෙකෙන් නගින්න ඕන කියලා පටන් ගන්න දඩබඩ ගාල. යන්න බෑ. නේද? යන්න බෑ. නේ අපි හිමි හිට ඒ එතන ගත්තනේ බරක් මේක මම ඉක්මනින් වෙන්න ඕනි කියලා එතන දැන් අපි දැන් කන්දන දැන් මෙච්චර මහ බරක් අරගෙන ආපු කෙනා දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන කන්ද තරණය කරන්නට ඕන ඔබ කන්ද මේ බර මොකද්ද කරන්නේ ගෙන ආපු බර සැහැල් වෙන ගෙන ආපු බර ඔතනින් තියා ගෙන ආපු බඩමුට්ටු ටික ඔතන තියා තියලා තරණය කරන්න. තියලා තරණය කරන්න. පුළුවන්ද? උත්සාහ කරන්න ඕනේ නේ. බලන්න දැන් මෙතෙක් කාලයක් ගෙනාපු බර මොනවද ජීවිතේ? මම දන්නේ නැහැ. මගේ ජීවිතේ ටික විතරයි මම දන්නේ. ඒකයි මම මගේ ජීවිතෙන් බලලා මම කියන්නේ. ඒකට මම ගෙනාපු මහ බරක් තියෙනවා. ඇලීම් තියෙනවා, ගැටීම් තියෙනවා, ඔවත් එක්ක එකතු කරගත්ත දේවල් ගොඩාක් තියෙනවා. ඒකයි මම කොයි වෙලාවකවත් මම ආදර්ශයට ගන්න එපා කියලා. එතකොට මගේ දිහා බැලුවම පස්සේ මට පේනවා මට ඇයි මම මේ කන්ද තරණය කරන්න ඕනකම තියෙනවා. බැලුවම පස්සේ ටිකක් තරණය කළා. නමුත් කලින්ටත් වඩා හති. බර වැඩි. යාගන්න අමාරුයි. ඒක තමයි වෙලා තියෙන්නේ. හිතුවා මහණ උනම් පස්සේ පුළුවන් වෙයි කියලා. ඊයර ගෙදරදී විච්ච බර ටික තියලා ආවා. බැලුවම් පස්සේ තව බර ගොඩක් අරගෙන උඩට නගින්න වෙලා තියෙන්නේ. කලින්ට වඩා ඒ නිසා දැන් අපිට හිතුන මීට වඩා හොඳයි නේ බුල ගෙදර හිටියට. නේ? සමහර ලාට මීට වඩා හොඳයි ගෙදර හිටියනම් කියලා හිතන අවස්ථා එනවා. ඇත්තටම නැතුව නෙමෙයි. ඉතින් එහෙම හිතලා ඒක තේරුම් අරගෙන පාලනය කරන මැදිස්ත වෙන්න බැරුණොත් මොකද කරන්නේ? ගෙදර යනවා. ගෙදර යනවා. කියන්න බෑ වෙයිද කියලා. ලබන මාසෙනකොට මම මෙතන නැති වෙයිද දන්නේ නැහැ. ඈ මෙතනම ඒ සංකල්පෙත් ඒ අදහසත් මෙතනම මම ඒක ඔක ලබන මාසෙනකක් තියාගෙන ඕක හිත හිතා ඉන්න ඕනේ. ඔය බර උබාර ගන්නත් එපා ඔය අදහස. අම්මා පොබල හාමුදුනේ නැති වෙයිද? ඕක දාගන්න එපා මල්ලට. හිටියත් එකයි නැතත් එකයි අපිට. හාමුදුරුවෝ හිටියයි කියලා මගේ ගමන යන්න මට සැහැල්ලු වෙන්න බෑනේ. ආවුදු හිටිය කියලා මට බර වැඩි වෙන්නෙත් නෑ. ඔතනම නිවන්නේ ඒක. ඔතනම ඉවර කරගන්න ඒක. එයින් එහා හිතන්න එපා. අනේ ප්‍රායෝගික කරගත එතනම නිවුණා. එතනම ඉවරයි ඒක. ඕක ආයෙ ගෙනියන්න එපා. දැන් අය කල්පනා කරනකො හාඳු මෙහෙම කතා කරලා ලියන්න බලන් අද ඉන්නවද දැන්? නේ? අරිවා දැන් අපි ආපු එක දිගේ යනවා. ඕක වෙන්නේ අපිට. එතනම අපිට ඒක කොට කරගන්න බෑ. ඒකයි. ෂෝට් නෑ. කොට නෑ. අපි මොකද? දිගට යනවනේ. දිගට යනවනේ. ඒකේ සමහරලාට කොච්චර දිගට ගිහිල්ලාද අපි? සමහරලාට මම කියපු වචනේ තවම හිතරයි ඉන්නවා.
තවමත් හිතනු එක ඇයි එහෙම එකක් ඒකයි කිසි දෙයකට වටනක මට වටනාකමක් දෙන්න එපා කියලා මම ඒක මුලදී බුදු නේ මම මෙහෙම කෙනෙක් කියලා එතන ඉන්න එපා ඔබ කවුරුවත් ගැන හිතන්න එපා ඒක තමන් ගැන හිතන්න තමන්ගේ දිහාම බලන්න ඒක අර ඇහෙන වචනය මං කිව්වේ කනට ඇහෙන වචනය ඒ શબ્දය ඒ වචනත් එක්ක ආපේ શબ્දය දැන් එතන අපි ගැටෙනවා යැලෙනවා දෙකනේ නෑ ඒක ඇහුණා එතනින් ඉවරයි මට කිව්වේ මෙතනම මේක නිවා ගන්න ඒක ඉවරයි ඔන්න ඔය විදිහට අපිට මේ කන්ද තරණය කරගන්න බර බහා තබන්න බර බහා තබන්න ඒක ගෙනා අපිට උතන තියන්න බුදුහාමුදුර දේශනාක බහා තබන්න උතන තියන්න උතන තියලා දැන් කන්ද තරණය කරගන්න හිමිහිටයක් මහන්සි නැතුව සිරීපාද නගින්න පුළුවන් හිමිහිට නගින්න හිමිහිට නගින්න බහින කොටත් එහෙම තමයි කලබලයට දඩබඩ ගාල වැස්සකින් සතියක් විතර වෙදකම් කරන්න යනවා හන්දි දෙකට නේ ඔව් ඒ නිසා අපි එතන අර කන්ද තරණය කරනවා හිමිහිට කන්ද මුදුනට ගියහම කන්ද මුදුනට ගියහම මුකුත් දැනෙන්නේ නැහැ කන්ද තරණය කරා බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වුණාට පස්සේ මොන තරම්නම් එතකොට එතන මේ දැන් අමුතු දෙයක් අපි මවල කියන ඒවනේ තියෙන්නේ මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති කියලා ඇත්තටම මුකුත්ම නැතුව බුදුහාමුදුරන්ට දැන් කන්ද තරණය කරපු කෙනාට පේනව කන්ද පාමුල ඉඳලා කන්ද පාමුල පේනවා හොඳට කන්ද පාමුල ඉන්න අය පේනවා අනේ මේක නැග ගන්න බැරුව දඟලන දැඟලිල්ල නේ අනේ විඳින දුකක් මේ සත්තු ටික බුදුහාමුදුරන්ට ඒ ටික පේනවා බුදුරජාණන් වහන්සේ ඒ ටික පේනවා අපි ගැන පේනවා ඇයි තරණය කරපු කෙනාට උඩ ඉන්න කෙනාට පේනවා ඒ ටික යට ඉන්න පිරිස ඒ නිසා තමයි බුදුහාමුදුර දැක්කේ අපි ඔක්කොම අපායේ ඉන්න පිස්සු ටිකක් නරයෝ ටිකක් දුක් විඳින ගිනි ගන්න පිරිසක් ඉන්නේ මේ බුදුහාමුදුරෝ ඒ අයට තරණය කරන විදියක මෙන්න මම තරණය කරලා දැන් ඉන්නේ. හිමිහිට තරණය කරන්න කලබල වෙන්න එපා. බෑ තරණය කරන්න. තරණය කළ යුතුමයි. එතෙන්ට යා යුතුමයි. ඒ සුවය ඒ සැනසෙල්ල ලබන්නට එතෙන්ට යා යුතුමයි. එහෙම නැතුව කවදාවත් බෑ. නේ. දැන් හිතන්නකො මේ ටික කියනකොට ඇත්තටම යම් අවබෝධයක් තියෙනවනම් මම දේශනා කරපු නෙවෙයි මම කියන ඒවනේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගයනේ මට තේරෙන විදියට මම කියන්නේ. ඒ ටික ඔබට හරියට අවබෝධ වෙනකොට දැනෙන දැනිල්ල බලන්න. ඇත්තරම මේක කරගත්තොතින් මොන වගේ තැනකට අපිපත් වෙයිද? මොන වගේ සැහැල්ලු බවක් ඇති වෙයිද? නේ? දැන් තමන් යමකින් නිවුනම් පස්සේ සම්පූර්ණ නිවුනම් පස්සේ මේකට දැනෙනවනේ නිවිච්ච බව. නිවිලා තියෙන බව. මං එතනදි තරහ ගත්තේ නෑනේ. මට කේන්ති ගියේ නෑනේ. මම මොකුත් කිව්වේ නෑනේ යාට. පස්සේදි දැනෙනව නේද බොහොම සතුටක් සැනසෙල්ලක් දැනෙනව නේද ඒ කියන්නේ Taman ධර්මාවබෝධය තුල යමක් කළා නම් දැන් එයා බණිනකොට එයා බණිනව ඇහෙනවා එතකොට එතනම මං ඒ ටික නිව්වනා නේ පස්සේදි අපරාධෙ මං නිව්වේ කියලා හිතෙයිද හරියට නිව්වනම් එහෙම හිතෙන්නේ නැහැ යට කරා නම් යට කරා නම් ආපහු හිතෙනවා ඒක එනිසා එතනම අන්න එතනමයි අපි කරන්නේ. ගෙදර ගිහිල්ලා නෙවෙයි එයාට මෛත්‍රී කරන්නේ. ගෙදර ගිහිල්ලා නෙවෙයි අපි නිවෙන්නේ. නේ? ඔව්. ආයිනම් මම මෙහෙම කරන්නේ නැහැ කියන තැන වුණොතින් අපි එතන පුහුණුව ලබලා එන්නේ. නේ? මට එතෙන්දි වැරදුනා. ආයිනම් එහෙම කරන්නේ. එහෙනම් එතෙන්දිමයි මම ඒක හදාන්නේ. ආපහු හදාන්නේ එතනදිමයි. ඔන්න ඔය විදියට අපි මේ කන්ද තරණය කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. එහෙම වුණොත් තමයි අපි සම්පූර්ණම නිවුණු කෙනෙක් බවට පත් වෙන්නේ ප්‍රායෝගික කරගන්න ජීවිතේ හැම දෙයක්ම හැම තැනදීම හැම දෙයක්ම හැම තැනදීම මේක ප්‍රායෝගික කරගන්න ජීවිතේ නිවාසනසවා ගන්න තියෙන්නේ ඔන්න ඔය ආකාරයට අපිට මේ ගමන යනකොට ඇත්තටම අපිට එකතු වෙලා යන්න හරි අමාරුයි අපි එකතු වෙලා සාකච්ඡා කළාට කතා කළාට මේ හරි අමාරුයි මේ ගමන අපිට පිරිසක් එක්ක යන්න ඒකත් අපි තේරුම් ගන්නට ඕන දැන් සමහර වෙලාවට අපි මේ මට පහුගිය දවස්වල දැනෙච්ච එකක් තමයි මේ තනිකම පාළුව කියන එක. මට හොඳට දැනුණා ඒක.
තනිකම, පාළුව, කවුරුත් නැහැ, කතා කරන්න කෙනෙක් නැහැ. පාළුයි. ඒ වෙලාවට ඔබ දැන් ඔබට එහෙම ඇවිල්ලා නැද්ද අවස්ථාව? ගෙදර තනියම ඉන්න වෙලාව කරනවා කරේ එහෙම වෙලාව. ඒ වෙලාවට ඔබ මොකද්ද කරේ? ඔබට පාළුවක් දැනෙන වෙලාවට, තනිකමක් දැනෙන වෙලාවට මොකද්ද කරේ? දා ගන්න ඕන ටීවී එක. ඔය එකක් මං ගියා. ටීවී එක දාගන්න. නේ? ටීවී එක දාගන්නනේ. නැත්නම් සින්දුවක් අහන්න. නැත්නම් ෆෝන් එක අරගෙන උඩහට පහලට යනු. නේද? එහෙම නැත්නම් මොකද? අල්ලපු ගෙදරට යනවා. නැන පාර ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. නේ? නැන්නම් Taman තනියම සින්දුවක් කියනවා. එහෙම නේද? එහෙනම් නැත්නම් පොතක් කියවන්න ඕන කියලා හිතනවා. Tamanට පාළුවක් තනිකම දැනෙච්ච එකම ඒ තනිකම පාළුව කාන්සිය මකා ගන්න අපි යමක් කරන්න ඕන කියලා හිතනව නේද? ඒක හරිද? ටිකක් හිතලා ගියා. ඒක හරිද? උත්තරයක් නැහැ. ඒ ක්‍රමේ හරිද? ඒක වැරදි. නහ හරි මොකද්ද? ඒකත් එක්ක ඉන්න ඕනේ. මොකක් එක්ක? තනිකම. අනිවාර්යයෙන්ම එක විඳ ගන්න ඕනේ. විඳ ගන්න ඕනේ එක. ඒ ඒ ඒක මග හරින ඔ ඔව් එතකොට අතන ගැටිලනේ. අරක ගැටිලා. අපි නොදැනුවත්ම සිදු කරන දේවල්. ඕක මට මට දැනෙච්ච දෙයක්. මම ඇත්තටම මෙහෙම පාඩුව දෙනකම මම කාමරේ ළඟ හිටියේ එළියට බහිනවා එක්ක මොකක් හරි වැඩක් කරන්න ගන්න ඔය වගේ දෙයක් කරනවා. තවමත් කරනවා මේ කිව්වට. අතන මේක නිවා ගන්න තවම හරි අමාරු. වෙන්න ඕනේ හැබැයි එතන මේක නිවන්. එතනම නිවෙන්න ඕනේ ඒක. පාළුව කාන්සියේ ඒ ඒ ඒක අපි එතනම ඒක විඳ ගන්නට ඕන නැත්නම් එතනදි මේක තේරුම් ගන්න ඕන අවබෝධ කර ගන්න ඕන සිද්ධිය. අපි කරන්නේම යම් දෙයක පැටලෙන එක. එක කෝල් එකක් ගන්නවා කාට හරි. අනේ කම්මැලි මේ නිකන් පහුගිය කාලේ කොරෝනා නිවාඩු කාලේ මෝ කෝල් ගත්තාන් පස්සේ කොච්චර වෙලා කතා කරනවා අපිනේ. එකම කී ගමනක් කියනවද? එකම සිද්ධිය ගමන් 3 4ක් එක්ක එක්කම පැය භාගයක් පැයක් විතර කතා කර කර කියනවනේ. ඒ අපි එතන ඇලෙනව ගැටෙනව දෙක තියෙනවා ඉතින්. මේකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි අර තනිවම ජීවත් නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තනිව ඉන්න කියලා. අපිට කියනවනේ තනිව ඉන්න කියලා. මේ ගමන තනිවම යන්න කියලා. නේ? ඉතින් තනිවම යන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ මාළිගාවෙන් එළියට බැහැලා නේ? තනි උනානී කාලයක්. තනි වෙලා අවසාන ඵලය ලබන්න තමයි ඔක්කොම කරේ. මේක මේ දවසෙන් දෙකින් කරපු එකක් නෙමෙයි. පුහුණු වෙලා ආපු ගමනක අවසාන ඵලය ලබන කෙන. එතනදී තුන්වහන්සේ සම්පූර්ණ මාළිගාවෙන් ඈත්ලා සම්පූර්ණ චන්නැමැති රජුනේ එපා. උපස්ථානටවත් එපා. නෑ මම තනියම යන්නේ මේ ගමන. නේ? ඔබ යන්න ඔබට පස්සේ එන්න පුළුවන්. ඒක දැක්කනේ. දැකලා කියන්නේ මේ උත්මේ. බුදු වෙන්න තා පොඩි වෙලාවක් තියෙන උත්මේක් මේ කියන්නේ. ඒ අවසාන මොහොතේදී අවසාන ඵලය ලබන්නත් ඒකයි කරේ. ඊළඟට සත්සතිය ගත කරා. කාත් එක්කද? තනියම විවිධ විදියට ඉරියව් මාරු කර කර බැලුවා. දැන් මට තනියම ඉන්න පුළුවන්ද නැත්නම් මගේ සම්පූර්ණ දැන් ගමන ගිහින් ඉවරද මම කියලා. ඒ පරීක්ෂණය කරේ අවසානට. ඒ කොහොම අවසන් කරලා තමයි අවසානට ප්‍රතිඵල නිකුත් කරන්නේ නේ. දැන් හරි කියලා කියන්නේ නේ. ඒ අවසාන මොහොත දක්වා මේ පරීක්ෂණ කරලා අවසානයි. අපි අපේ දිහා බැලුවොත් නේ අපි තාම කොතනද ඉන්නේ? කන්ද නගින්න තාම සූදානම්නේ තාම සූදානම්නේවත් නැහැ. ඔව් තාම බර අපි එකතු කරන ගමන් තාම පටවන ගමන් අපි මේ යන්න හදන නිවනනේ. තාම පටවන. තව මදි අපිට. අපි තව රැස් කරනවා, තව එකතු කරනවා. තව දදා මේ මල්ලට කන්ද තරණය කරන්න හදනවා අපි. නේ? එතකොට දැන් අපි තේරුම් ගත්තනම් ඔන්න දැන් යමෙක් දැන් තේරුම් ගත්ත සිද්ධිය. තේරුම් ගත්තනම් දැන් මොකද්ද කරන්නේ? දැන් අපි පටවන එක නතර කරන්න ඕන පළවෙනිකම. පළවෙනියටම කරන්න ඕන අපි තව මේ කරත්තෙට අපි උපමාවනේ. කරත්තෙට පටවන ප්‍රමාණය දැන් අඩු කරනවා අපි. දැන් ඒක නතර කරන්න. දැන් තියෙන ටික ඇති. දැන් ඕනේ මට එක එක බිමින් තියයි.
බහා තබන්න දැන් ඕනේ. එකතු කරන්න නෙවෙයි. දැන් මට ඕනේ එක එක අඩු කරා. නම් තව එකතු කරන්න එපා. තව දාගන්න එපා. අපි කරන්නේ එකක් තියනකොට බිමින් මේක වැඩක් නැහැ කියලා. එකක් නම් කමක් නෑ. නේද? අනිවාර්යයෙන්ම මේකට සාපේක්ෂ ඒකට ඒකේ ප්‍රමාණවත් කියලා. ඊට වඩා ටිකක් අපි දාගෙන තියෙනවා. නේද? එනිසා තමයි වැඩිපුර අපි හොයන්නේ. වැඩි පොලියක්, වැඩි ලාභයක්. නේද? අපි හොයන්නේ ක්‍රමයේදී. ඇත්ත ඒක. අපේ ගමනේ හැටි. ඉතින් අපි බර වැඩි කරගෙන අපි මේ එක දවසක එක තැනක ඉඳගෙන කල්පනා කරන කොහොමද මම මේ ගමන යන්නේ දැන්. ඉතින් දවසක් අපි කල්පනා කර කර ওই විදිහට වාඩිලා මේ විදිහට කීය කීය ඉන්නවා ඉතින්. ආපහු මොකද්ද කරන්නේ හවස වෙනකොට? මේ කියපු ටික මෙතනම ශාලාවේ තියලා මමයි ඔබයි අපි කවුරුත් අර සුපුරුදු තැනට ආය යනවා. ආයෙ ගිහිල්ලා ඊළඟ මාසෙකදලා ආයෙ අර ටික කියනවා නේ. ඒකනේ කරේ මෙච්චර කාර්යයක් අපි. නේද? ආයෙ සාකච්ඡා කරනවා. ආයෙ උත්තර හොයනවා. නේ? විවිධ දේවල් කරනවා. නමුත් අපි ඉඳපු තැන එහෙමම පල් වෙවි ඉන්නවා මිස අපි ගොඩට ඇවිල්ලා නැති බවක් මට පේන්නේ. හරිද? මම පේන්නේ එහෙමයි. වෙන්න බෑනේ එහෙම වෙන්න බෑ. මේක ජීවිත දෙකක් කරගන්න හොඳ නෑ. ඔව් ජීවිත දෙකක් කරගන්න එපා. දැන් එක ජීවිතයක් මේක. ඒක තමයි මේ නිවෙන ගමන යන ජීවිතය. නැතුව මේක පොය දවසට මෙහෙම නිවෙන්නේ නැයි අනිත් දවසට මෙහෙම කරන්නයි දෙකක් බෑ. අනිත් දවසට මං උදේම කිව්වේ නිසා අද ගන්න මේ පුහුණුව අද මේ ඉගෙන ගන්න ටික මේ අහගන්න ටික දෛනික ජීවිතේ පරිහරණය කරන්න. ඒකයි මං උදේ ඔබට කිව්වේ. අනිවාර්යයෙන්ම දැන් අපේ ජීවිතේ දැන් අපේ ක්‍රියාකාරකම් වලට අනුව ධර්මය හැඩගස්ව ගන්නවද? ධර්මයට අනුව අපේ ජීවිතය හැඩගස්ස ගන්නවා. වෙන්න ඕනේ ඒක. නමුත් අපිට ඕන නම් අපි මොකද කරන්නේ? අර කබරේ තලගොයා කරගන්නවා. ඒක අපි කරා. බුදුදහම අපිට ඕන විදිහට අපි හැඩගස්ස ගන්නවා. අපි හදා ගන්නවා. ඒක තමයි මෙහෙම කරත් කමක් නැහැ. මෙහෙම වෙන්න ඕනේ. මෙහෙමයි මෙහෙම කරලා තිනු. අරයත් මෙහෙමයි, මෙයත් මෙහෙමයි නේද? ඒ නිසා මමත් මෙහෙමයි. එතන අපිට කවදාවත් මේ ගමන යන්න බෑ. ඒකයි. ඒ නිසා අපේ දෛනික ජීවිතය තුළ මේ ඒකයි මම හැම සිද්ධියක් තුළම අපි එතනම නිවෙන්නේ. ඒ සිද්ධිය තුළම නිවෙන්න. ඔබට ප්‍රශ්නය තුනේ බස් එකේදීද? බස් එකේදීම නිවෙන්නේ. බහින්න එපා නිවෙන්න නතුව. බස් එක ඇතුලේ නම් ගැටුම උනේ, ඇලීම උනේ එතන නිවා ගන්න නතුව බහින්න එපා. තේරුණාද? එතකොට ඔබට මහපාරේදී නම් සිද්ධුනේ, කඩේදී නම් සිද්ධිය උනේ, අපේ ඔබේ වැඩපළේදී නම්, ඔබේ ඔෆිස් එකේදී නම්, ඔබ මේ ඉන්න තැනදී නම්, එතනදී මේක නිවාගෙන එළියට ආවොතින් හරි. නැත්නම් අපි ඒකත් අර මල්ලේ පටවගෙන ඉන්නේ. නේ? ඒක එතන තියලා ඉන්නේ නෑ අපි. අපි ඒක ගත්තේ නෑ ඇතුළට. අපි ගත්තේ නෑ අර මේ ගඟෙන් එතර කරපු කාන්තාව කරුඩ තියාගෙන ගියා කියලා මතකයිනේ කතාව දන්නවනේ. නේද? එතනදී මේ පොඩි හාමුදුරුව ඇවිල්ලත් කල්පනා කර කර ඉන්නවා මූණ රකුසු කරගෙන. ලොකු හාමුදුරුව මොකද පොඩි නම මොකද තමයි ඕනේ නැති වැඩ කර මොකද ඕනේ නැති වැඩ අර සුදුසු වැඩද ඔබ වහන්සේ කරේ? අර ගෑණියෙක් කර තියාගෙන ගිය ගඟේ අර ඉතින් මං තියලා නේ ආවේ. මං ඒ ගෑණි තියලා ආවනේ පොඩි නම. ඔබ වහන්සේ තාම කර ගහගෙන ඉන්නවනේ. මේ ඊතර වෙන්න බැරි ගෑනු මිනිස්සෙක් ලොකු හාමුදුරුව කර තියාගෙන ගියාලේ ගොඩාට. කතා විවිධ විදිහට අහලා ඇති. අපිට කතාව නේ සිද්ධිය වැදගත් වෙන්නේ. ඉතින් ගඟෙන් ඊතර වෙන්න තියෙන ජලාශයක් දෙනවා ගම් වතුර ගලලා කියන්නකෝ. ගම් වතුර ගලලා එහා පැත්තේ යන්න බැරුව ඉන්නවා. ඉතින් ලොකු හාමුදුරුව ගද්ද කරේ මේ මිනිස්සයා කරේ තියාගෙන එහා ගොඩින් තියුවා. පොඩි හාමුදුරුව කනේ කොමි ලොකු හාමුදුරුව මේ ගෑණි කර තියාගෙන. නේ? ඉතින් ඊට පස්සේ ඉතින් පොඩි හාමුදුරුවෝ මේක තරහේ පුපුරු ගහ ඉන්නවා මේ සිද්ධිය. පන්සලට ගිහිල්ලා කල්පනා කර කර ඉන්නවා. ලොකු හාමුදුරන්ට දැනුණා වෙනසක්. වෙනසක් දැනලා තමයි අහන්නේ මොකද කියලා. ඔබ වහන්සේ නුසුදුසු වැඩක් කරේ භික්ෂුවකට ගැළපෙනවද? ලොකු හාමුදුරන්ට එහෙමත් හොඳද? ගෑනු කර තියාගෙන යන්නේ. ඊට පස්සේ මං ඒක තියලා ආවනි. ඔබ වහන්සේ තාම මේක උස්සගෙන. අන්න මොකද්ද කරේ? එතනදි මේක නිව්වා. එතනදිම ඉවර කරා ඒක. සිද්ධිය ඉවරයි.
උදව්වක් කරන්න ඕන උදව්ව කරා ඉවරයි. අපි එහෙමද උදව්වක් කරා? යෝග උන්ට මතක නැ නේද? අපි කරපු හැටි අපිනේ දන්නේ නේ. ඉතින් අර ටික තාම තාම තියාගෙන ඇතුළේ නේ, තාම පිච්චි පිච්චි ඉන්නවා. දැන් මම මලගෙදර ගිහිල්ලා කී දවසක් නිදි මරුවා. දැන් ඒක ඇවිල්ලා යන්න බෑ, ගොඩ වෙලා යන්න පාඩම තරම නේද? ඒකනේ අන්න අපි එතන මොකද්ද වෙන්නේ? ඔය ප්‍රායෝගික ජීවිතය තුළ අපි නිවනෙන් ඈත් වෙච්ච විදිය. එතන ඇතුලේ තියෙනවා, ඇතුලේ තියෙනවා අදහසක් තියෙන මුන් මට කරයි, මටත් කරයි නේ. ඒ අදහසෙන් ඉන්න එපා. එතන තමයි බලාපොරොත්තුව නැතුව කිසි කෙනෙකුට උදව් කරන්න එපා. ආය අපිටත් කරයි කියන දහ. එහෙම උදව්වක් වෙන්නේ නැහැ ඒක. උදව්වක් වෙන්නේ නැහැ ඒක. එතන තියෙන ගනුදෙනුවක් නේ. මම දෙන්න යමක් ගන්න බලාගෙන එතනින් ඈත් වෙන්න ඕනේ. ඔව්. එතනදී ඒ වගේ සිද්ධි පොඩි පොඩි සිදුවීම් වලදී නේ මහා ගිනි අවුලව ගන්නවා අපි. පොඩි පොඩි දෙයක් තියෙන නිවා ගන්න. එනාට ඒක අපි හැම පැතිරෙන්න අරිනවා. ගින්න හැම වෙලාවෙම කරන්නේ පැතිරෙන්න බලයි. ගින්න බලන්නේ තව එකක් කොහෙන් හරි අවුලව ගන්නනේ. ගින්න වැඩි කරගන්න බලන්නේ. ඒකයි අපි නොදැනුවත්වම ගින්න වැඩි කරගන්නවා. ඔන්න ඔය විදිහට අපි ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරමු. එයාද ධම්මපදයේ ගාථාවේ ගාථා දෙකක් මම දේශනා කරා. මම හිතන්නේ ඒකේ අර්ථය අපිට මේ අනුව වැටහුණා. ඒක තමයි මේ සාකච්ඡා කරේ. ඒකට මම ගොඩක් වෙලාව ගන්න හැම මේ සිංහල අදහස මම දේශනා කරන්නම්. අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං අභිමන්තති දුම්මේදං වජිරං වස්සමයං මණි. මෙහෙම තේරුමක් තියෙන්නේ. ගලෙන්ම හටගත් මැණික කාදමන වජ්‍රය මෙන් තමා විසින් කරන ලද තමා තුළම උපන් තමාගෙන්ම හටගත් ඒ පාපය අනුවණයා අතිසයින් පීඩාවට පත් කරයි. හරිනේ. එතකොට මේ කාටවත් දොස් කියලා වැඩක් නැහැනේ අපි. මම විනාශ කරගන්නේ මමම නේද? නේ. මං විනාශ කරගන්නේ මමමයි. ඒ නිසා කාටවත් බෑ මගේ නිවන නතර කරන්න. කාටවත් බෑ මං ගිනි තියන්නත්. නේ? අර අරූ නිසා තමයි මම මෙහෙම වුණේ කියන කතාව හරිද එහෙනම්? සම්පූර්ණ වැරදි. උන් තමයි මට පාර වැරද්දුවේ කියන්න පුළුවන්ද? සම්පූර්ණ වැරදි. අපි මෙච්චර දවසක් කරේ අනුන්ට දොස් කිය කීතිය උන් නිසා තමයි බැරුනේ, උන් නිසා තමයි බැරුනේ. අදත් සීල් ගන්න එනකොට උගුර පෑදුවා, ගොර ගොර ගෑවා, එහෙන් මෙහෙන් හිට ගැහුවා. ඔවත් කියනනේ සමහර ලාවට නේ. ඒ කියන ඒවා එහෙන ඒවා ඔක්කොම අපි එතනම ඉවර කරන්න නේ. එයාට බෑ. සුද්ධි අසුද්ධි පච්චන්තං නාඤ්ඤමඤ්ඤං විසෝදේ. පිරිසිදු බව හෝ අපිරිසිදු බව තමාස. තව කෙනෙකුට මං අපිරිසිදු කරන්නත් බෑ, පිරිසිදු කරන්නත් බෑ. බුදුහාමුදුරන්ට පුළුවන් ද අපි පිරිසිදු කරන්න? පුළුවන් නම් උන්වහන්සේ නොකරින්නේද? කන්ද උඩ ඉඳන් උන්වහන්සේ දකිනවා. කන්ද උඩ දේශනාව නෙවෙයි බයිබලයේ තියෙන නේ. කන්ද උඩ ඉඳන් උන්වහන්සේ දකිනවා, කන්ද තරණය කළා. අනේ මේ මිනිස්සු විඳින දුකක්, මේ අය ඔක්කොම මේ ගොඩ දාන්න ඕන කියලා කන්ද උඩට ගත්තද? බෑ. එන ක්‍රමයේ කිව්වනේ මෙන්න මේ ක්‍රමයට එන්න, මේ ක්‍රමයට ඔබ ගමන් කරාට. එතකොට ඔබට පුළුවන් මෙතනට එන්න. මෙතනට ආවම ඒ සුවය දැනේ. අපි තවමත් මෙතන බුදුහාමුදුර දේශනා කරපු එක පැත්තක තියලා අපේ දේශනාවට අනුව, අපේ දේශනාවක් නේ ඇතුළේ යන්නේ නේ. බුද්ධ දේශනාව කනට ඇහුනට මම වැඩ කරන්නේ මගේ දේශනාවට අනුවනේ නේ. ඇතුළෙන් කියනවනේ මට එකක්. දැන් ඇත්ත තමයි බුදුහාමුදුර එහෙම කියලා. ඒ වුණාට කොහොම කරන්නේ ඕක? මම මෙන්න මෙහෙම කරනවා කියලා මගේ දේශකයා ඇතුළේ ඉඳන් කියනවා, මෙහෙම කරපන් කියලා නේ. ඒකනේ කියන්නේ. ඒ නිසා මම අදට විතරක් නේද මේකෙන් ගැලවෙන්න විතරක් අපි විවිධ දේවල් විවිධ හේතු සාධක හදාගෙන තියෙන ඒවට නේ. ඒ නිසා තමන් විසින්ම තමයි තමන් එතන විනාශ කරගන්නේ කියන එකයි ඒ පෙන්නලා දෙන්නේ. ඊළඟ ගාථාවෙන් කියනවා, යස්ස අච්ඡන්ත දුස්සීලං මාලුවා සාල මිමෝවත්තත කරෝති සෝ කතත්තානං යථා නං ඉච්ඡති විසෝ. මෙහෙම අදහසක් තියෙන්නේ. සල් රුකක ඇති එය වසාගෙන සිටින්නා වූ මාළුවා වැළමින් බලවත් දුස්සීලකමින් යුතු තැනැත්තා සතුරෙකුට කැමැති පරිදි විපත් සිදු කරන්නාක් මෙන් තමන්ට අවැඩම සිදු කර ගනී.
සතුරා සතුරෙකුට තමන් කැමති විදියට පහර දෙනු. සතුරා තමන්ට කැමති කැමති විදියට තමන්ගේ සතුරට පහර දෙනු. පහර දීලා කපලා කොටලා විනාශ කරන තමන්ට කැමති විදියට. ඒ වගේ මමත් මොකද කරගන්නේ? මගේ සතුරා කවුද? මගේ සතුරා මමමයි. මගේ මිතුරා කවුද? ඒත් මමමයි. දැන් ඉන්නේ මට සතුරෙද්ද මිතුරෙද්ද? දැන් ඔබට ඉන්නේ, දැන් මට කියවද ඔබට ඉන්නේ සතුරෙද්ද මිතුරෙද්ද ඔබ ළඟ? සතුරෙක් ඉන්නේ. එහෙමනම් ඒ සතුර ජයග්‍රහණය කරනවද? නැත්නම් අපි සතුර පරාජය කරනවද? සතුර පරාජය කරගන්න ඕනේ. එතකොට සතුර පරාජය වෙච්ච තැන තමයි මිතුරයි. එනිසා දැන් අර ගහේ ඉතිච්ච මාළුවා වෙල විසින් මොකද්ද කරන්නේ? ගහම විනාශ වුණා. පිළිලයක් හිතන්නකෝ. පිළිලයක්. නේ? ගහේම ඉඳගෙන මොකද්ද කරන්නේ? ගහ විනාශ කරනවා. අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට මොකද වෙන්නේ පිළිලෙට? පිළිලෙත් විනාශ වෙනවා. ඒ වගේ දෙයක් මම මේ කරන්නේ. අන්තිමට මොකද්ද කරන්නේ? මමම විනාශ වෙලා යනවා. මම ඉවර වෙනවා. නේ? ඒ ගහත් ඉවරයි. දැන් ඉතින්න තැනක් නැහැ. ආහාර නැහැ නේ. ඇයි ආහාර ගත්තේ මේකෙන්මනේ? ආහාර ගත්තේ මේ ගහෙන්මයි. ඒ නිසා මගෙන්ම ආහාරගෙන මමම අන්තිමට මේකත් මරාගෙන මරාගෙන මැරිනෝ කියන්නේ ඔන්න ඔතෙන්ද. කවුරුත් මරාගෙන මැරෙනු නෙවෙයි. නේ අපි ඕක මරාගෙන මැරිනෝ. කවුරුත් මරන්න ඕනේ නැහැ. තමන් ඒක කරගන්න. තමන් විසින්ම කරගන්න ඕනේ. ඒ නිසා ඔන්නෙ විදියට අපි ජීවිතේ පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු. පුළුවන් තරම් අපි දැන් අවසාන වශයෙන් ඔබ මොනව හරි දෙයක් මේකෙන් අරගෙන යන්න. මම යමක් වෙනකොට එතනම නිවෙන්න ඕනේ. එතනම ඉවර කරන්න එක. ආපහු එක ගෙනියන්න එපා. බර දාගන්න එපා. සිද්ධිය උන තැනදිම සම්පූර්ණ ඉවර කරගන්න නිවා ගන්න. ආපහු ඒ ගැන කතා කරන්න එපා. අර කර තියාගෙන එන්න එපා. ඒක එතනින් ඉවරයි. අපි කරන්නේ මල්ලට නැත්නම් කරත්තෙට පැටවගෙන ඒකත් අරගෙන යන එක. මෙච්චර කාලයක් කළෙත් ඒක. අපි ඒකෙන් මිදෙන්න උත්සාහ කරමු. අදට එච්චරයි. හොඳයි. හැම දිනාටම